ఐబోర్న్ సీలు తినటం వేళ అదం మీకు తిని గోల్డెన్ షెడ్యూల్ నాలెడ్జ్ యూట్యూబ్ ఛానల్ ఎక్క అదమ కథాగారాన్ని ඉතාමත් කාලීන මාතෘකාවක් ගැන දැන් නැවතත් කොවිඩ් දෙවන රැල්ලක් ගැන කතා කරමු. මේ කොවිඩ් දෙවන රැල්ලත් එක්ක විවිධ මාතෘකා ගැන කතා බහ සමාජය තුළ ගොඩනැගිලා තියෙනවා. ඒ අතර කොවිඩ් 19 මරණ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ යාම, කොවිඩ් 19 සම්බන්ධයෙන් රජයේ සමද්ද අසමද්ද කියන කාරණේ, ඒවගේම ලෝකයේ තුල කොවිඩ් 19 පාලනය වෙන ආකාරය, ඒවගේම කොවිඩ් 19 සඳහා භාවිතා කරන එන්නත් පිළිබඳ, සොයා බැලීම් පිළිබඳ, ඒ වගේම පළමු රැල්ල අවස්ථාවේදී ඇති වෙලා තිබ්බ ප්‍රශ්නයක්. ඒක නැවතත් යට ගිහිල්ලා නැවතත් දෙවන රැල්ල ආරම්භය සමගම නැවතත් මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. මොකද්ද? කොවිඩ් 19 නිසා මරණයට පත් වූ පුද්ගලයෙක්ගේ අවසාන කටයුත්ත කොහොමද කරන්න ඕන? එහෙමත් නැත්නම් මරණ මృతදේහය භූමදානය කරනවද නැත්නම් ආදාහනය කරනවද? මෙන්න මේ ප්‍රශ්නය සමාජය තුල දැන් වර්ධනය වෙලා තියෙනවා. මොකද දේශපාලඥයන් විසින් එම ප්‍රශ්නය උලුප්පා දැක්වීමක් සිදු කරන්න තියෙන නිසා සමාජය තුල දැඩි කතා බහක් මේ සඳහා නිර්මාණය වෙලා තියෙනවා. ඇත්තර මොකද්ද මේකට විද්‍යාත්මක පදනම? මේක මෙහෙම වෙන්න ඕනද කියන කාරණේ මේ වීඩියෝ එකේදී ඔයාලා එක්ක සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තාමත් ඔයාලා මගේ channel එක subscribe කරේ නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන රතුපාට subscribe button එකත් click කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එකත් click කරලා මං අඳුරුතෙන් හදන videos එසනින් ඔයාලා ගාවට ගෙන්න ගන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. හරි, එහෙනම් අපි වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට नूतन सामजे तो मानव ऐतिहासिकम की मूलिकम कारण ये अणु सैम मनुष्य कुटुम जीवत्तीमट ऐतिहास सह निधासे कथागिरीमट ऐतिहास लभ्यते ये वगेम जीवत्तिल इन्न मनुष्य मियगिहाम ओहुट गौरवान्वित अवसान लबादीम मेन्न मे मानव ऐतिहासिकम कनु कुटस बटहिर जातीन् विसिन मे मानव हिमिका කියන වචනේ ශ්‍රී ලංකාවට ලබා දුන්නට ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර මානව ඓතිහාසිකම් සුරකුණා. ඒකට ප්‍රධානතම හේතු වුණේ බුද්ධාගම ප්‍රමුඛ කරගත් අනිකුත් සියලුම ආගම් වලින් මිනිසුන්ට ලබා දීපු සංස්කෘතික දායාද. කෙසේ නමුත් වර්තමානයේ වෙන විට කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමගම ඇතිවලා තියෙන තත්ත්වය තමයි කවුරුන් හෝ කොවිඩ් 19 රෝගය නිසා මිය ගියොත් ඔහුව ඉතාමත් ඉක්මනින් හැකි ඉක්මනින් ඔහුව ආදාහණය කිරීමට කටයුතු කිරීම. මේ තීරණය ගනු ලැබුවේ WHO නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක මත සහ ශ්‍රී ලංකාවේ පාංශු ස්වභාවයේ ශ්‍රී ලංකාවේ දේශගුණික තත්ත්වයන් සැලකිල්ලට ගැනීම තමයි මෙන්න මේ තීරණය ගනු ලැබුවේ. නමුත් මුස්ලිම් දේශපාලඥය එවගේ මුස්ලිම් පූජකවරු ඉල්ලා සිටිනවා ඔවුන්ගේ දේහයන් ඔවුන්ගේ මృతදේහයන් භූමදානයේ කිරීමට ඉඩ ප්‍රස්තාව ලබා දෙන ලෙස මෙහි ආසන්නතම සිදුවීම් වශයෙන් දක්නට ලැබෙන්නේ සමස්ත ලංකා මුස්ලිම් ආගමික දේශකයන්ගේ සංවිධානයේ කලුරු රහමාන් මෞලවිවරයා කරන ලද ඉල්ලීම. ආර්ෂුවෙන් ඉල්ලා සිටිනවා කුමන හෝ තැනක ඒ දේහයට යම් නිමාවක් සිද්ධ වෙනවා නම් ඒ නිමාව අපේ ආගමානුකූල කරගන්න කියලා ඒ අයිතිය පමණක් ඉල්ලන්නේ. ඒකත් රටේ නීතියට රටේ සෞඛ්‍යයට සමාජයට බලපෑමක් ඇති නොවන ලෙස කරන්න ඕන කියලා තමයි. එවගේම ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගේ අභියාචනා ප්‍රදාන කරගෙන එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හනා සිංහ මහන්මිය විසින් අග්‍රාමාත්‍යවරයා වෙත පණිවිඩයක් යම් නැත්නම් නිවේදනයක් නිකුත් කරන. එහිදී ඇය කියන්නේ සමාජ සහජීවනයේ සඳහා භූමදානයේ නොකිරීම මගින් අහිතකර බලපෑම් ඇති විය හැකි බව. ඒ වගේම ඇය කියනවා WHO නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුව සහ රජයේ නිර්දේශවලට යටත්ව සියලු ජන කොටස්වලට සියලු ජන කොටස්වල අයිතීන් ආරක්ෂා වන ආකාරයට ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිතව සහ ගෞරවාන්විතව භූමදානය කිරීමට අවශ්‍ය නීතිමය නැත්නම් පවත්නා නීති සංශෝධනය කිරීම සිදු කරන ලෙස ඇය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා. ඒ වගේම රජයේ අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන
අලි සබ්රි මහත්මයා තමන්ගේ ට්විටර් ගිණුමේ සඳහන් කරනවා වෙනත් රටවල ඒ වගේ ඒ කියන්නේ භූගත ජලමට්ටම නොගැඹුරු භූගත ජලමට්ටම පවතින අනෙකුත් රටවලත් මේවන් ආකාරයක භූමදාන කටයුතු සිදු කරනවා අන්න ඒ නිසා ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවගේ මලසිරුළු භූමදානයේ කිරීම ආරක්ෂිත ස්ථානවල සිදු කරන්නට අවසර ලබා දෙන ලෙස ඔහු ඉල්ලුම් කරනවා තර්ක විතර්ක යොදා ගනිමින් ඔවුන් නැත්නම් මුස්ලිම් පූජකවරුන් සහ සමහර දේශපාලනඥයන් ඉල්ලා සිටින්නේ සහ තර්ක කරන්නේ ශ්‍රී ලංකාව තුල මෙලෙස භූමදාන කටයුතු සිදු කරන්න පුළුවන් ආරක්ෂිත ස්ථානයන් හිදී ඒ සඳහා තමන්ට අවස්ථාව ලබා දෙන්න තමන්ගේ ඥාතීන්ට තමන්ගේ සහෝදරයන්ට තමන්ගේ හිතමිතුරන්ගේ අවසාන කටයුතු ගෞරවාන්විතව සිදු කිරීමට මෙහි තවත් පැතිකඩක් තියෙනවා එතකොට අනිකුත් ආගමිකයන් ශ්‍රී ලංකාව තුළ බහුතර බෞද්ධයන් ඒ වගේම කතෝලිකයන් ඒ වගේම හින්දු ජනතාව මේ ජනතාවගේ අයිතිවාසිකම් කොවිඩ් උවදුර අවස්ථාවේදී සම්පූර්ණ වෙලා තියෙනවද ආරක්ෂා වෙලා තියෙනවද මෙන්න මේ ප්‍රශ්නයත් අපි සලකා බලන්න ඕනේ බෞද්ධයන් වශයෙන් බෞද්ධයෙකු මියගිය පසු ඔවුන්ට පාංශුකූලය ලබා දෙන්න නමුත් මේ අවස්ථාවේදී ඒක සිදු වෙන්නේ නැහැ මරණයකදී ඒ වගේම හින්දු සංස්කෘතිය තුළදී විශාල සංස්කෘතික අංග ප්‍රමාණයක් තියෙනවා මෙන්න මේ භූමදානයේ සම්බන්ධව. හරි. අපි ඇත්තටම මැදට ඇවිල්ලා බැලුවොත් ඔබ මුස්ලිම්වරේ, ඔබ බෞද්ධයෙ, ඔබ හින්දුවරේ මේක නෙමෙයි ප්‍රශ්නේ. ඔබ මැදට ඇවිල්ලා බලන්න කොතනද සාධාරණත්වයේ තියෙන්නේ? කොහොමද අපි සාධාරණත්වයේ අයිති කරගන්නේ? මෙහිදී ප්‍රධානම කාරණේ තමයි COVID-19 උවදුරු නිසා ශ්‍රී ලංකාව තුල ජීවත් වෙන සියලුම ජාතීන්ට අසාධාරණ සිදු වෙලා තියෙනවා. නමුත් මෙවැනි වසංගත තත්ත්වයක් හමුවේදී අප කටයුතු කළ යුත්තේ මියගිය පුද්ගලයෙකුගේ අවසාන කටයුත්තට ගෞරව දැක්වීමට වඩා ජීවත් වෙන සිටින පුද්ගලයන්ගේ ජීවිත අයිතිවාසිකම් නැත්නම් ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කර ගැනීම. ඒත් දැන් වර්තමානයේ වෙනකොට තර්ජනයක් කියලා තියෙන අපි සියලු දෙනාම ආරක්ෂා වෙන්න ඕන ආරක්ෂිත උපාංග ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමු. ඒ සඳහා අපි ප්‍රධාන වශයෙන්ම විද්‍යාත්මක කරුණු පදනම් කරගෙන අපේ එදිනදා ජීවිතය ගත කරන්න ඕන. මේ නිසාම ශ්‍රී ලංකා රජය විසින් COVID-19 ආසාදිත දේහයන් කළමනාකරණය පිළිබඳව සොයා බලන ඇගීම් කමිටුවක් නිර්දේශ කරනවා. ඒ කමිටුවේ සමාජිකාවක් වන මහාචාර්ය මෙත්තිකා විතානගේ මහන්මියගේ අදහස් දැක්වීමට අපි දැන් සවන් දෙමු. තවත් වාර්තා නිකුත් වෙලා තියෙනවා, තවත් පර්යේෂණ පත්‍රිකා නිකුත් වෙලා තියෙනවා. ඒවා පැහැදිලිව දක්වලා තියෙනවා මෙම වෛරසය සමහර වෙලාවට ඒගොල්ලෝ වතුරේ ඉන්නකොට ක්‍රියාකාරීත්වයක් නැති විදිහට තමයි ඉන්නේ. නමුත් අපේ ඇඟකට ඇතුල් වුණාම පස්සේ ජීවි සෛලයකට ගියාන් පස්සේ ඒගොල්ලෝ නැවත ක්‍රියාකාරී වෙනවා. වැඩි හොඳකට කමිටුව විසින් නිර්ණායකයක් ඉදිරිපත් කරලා තියෙනවා මෙම මෘතදේහ ආදාහනයේදී සෙන්ටිග්‍රේඩ් අංශක දාහක පමණ උෂ්ණත්වයකදී විනාඩි 45ක් පමණ ආදාහනය දිගටම සිද්ධ කරන්න කියලා. මොකද ඒ මෘතදේහ සම්පූර්ණයෙන්ම දැවි අළු වී යාම අපි අපේක්ෂා කරන නිසා. මොකද ඒකෙනුත් අපි බලන්නේ කිසියම් විදිහක්වත් නොතියෙන්න මෙම වෛරසය එළියට නිකුත් වෙන. මේක තමයි විශේෂඥ මතය වෙන්නේ. අපි කුමන ආගමකට කුමන ජාතියකට අයත් පුද්ගලයෙ වුණත් අපි සියලුම ආගම්වලට ගෞරව කරනවා. සියලුම ආගමකින් විශ්වාසයන්ට ගරු කරන්න ඕන. නමුත් මේ අවස්ථාවේ අපි මූලිකත්වයේ ලබා දිය යුත්තේ මෙවන් විශේෂඥයන් විසින් නිර්දේශ කරන කරුණු වලට. ඒ කරුණු වලට තමයි අපි මුල් තැන ලබා දිය යුත්තේ. ඒ නිසා අපි සියලු දෙනාටම අසාධාරණකමක් වෙලා තියෙනවා. නමුත් මේ වසංගත තත්ත්වයේ හැමෙදී අප සියලු දෙනාම කරන්න ඕන එකවන්න. රජයට සහාය ලබා දීම, සෞඛ්‍ය අංශයට වෙන සබේ සහාය ලබා දීම, හමුදාවට සහාය ලබා දීම, ඒ වගේම තමු සෞඛ්‍ය පිළිවෙත් නිවැරදිව අනුගමනය කිරීම තමයි ප්‍රධාන වශයෙන්ම අපි මේ අවස්ථාවේදී සිද්ධ කරන්න ඕන. ඒ තුලින් අපිට ජීවත්වල ඉන්න පුද්ගලයන්ගේ ජීවිත අයිතිවාසිකම් ආරක්ෂා කරගන්නට පුළුවන් වෙනවා. එතකොට අපිට ඔන්න ඔය කියන භූමදානයේද නැත්නම් ආදාහනයේද කියන ප්‍රශ්නය මතුවෙන්නේ නැහැ. අපි දැන් ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලාගේ අදහස බලමු. මොකද්ද මෙන්න මේ ආදාහනය සහ භූමදානය සම්බන්ධව උන්වහන්සේලාගේ මතය මොකද්ද කියලා? ඕනම කෙනෙක් මළාම ඒ මැරුණු අයට ගෞරවයක් දෙනවා. ඒ අනුව බෞද්ධයා මතක වස්ත්‍ර පූජාව පාංශුකූලය ඒවා පවා නොපවත්වා ලොකු කැපවීමක් සිදු කළා. මේ කොරෝනා උවදුරින් අපේ රට
අපේ ජනතාව ගලවා ගන්න. ඒ නිසා අපි කවුරුත් එකවන්ව ලොකු කැපවීමක් සිද්ධ කරන්න ඕන ජනතාවත් රටත් ආරක්ෂා කර ගැනීම. මේක තමයි භික්ෂුන් වහන්සේලාගේ මතය. ඒ වගේම මෙතන තියෙන ප්‍රධානම ගැටලුව තමයි කොයි විදිහකට හරි භූමදාන කටයුත්ත සිදු කරගන්න. ශ්‍රී ලංකාවේ ජලවහන පද්ධතියට මෙන්න මේ විස බීජ එකතු වුණොත් ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ශ්‍රී ලංකාව කියන්නේ තුන්වන ලෝකයේ රටක්. ශ්‍රී ලංකාවට මෙවන් ආකාර විපත් නැත්නම් වසංගත තත්ත්වයන්ට මුහුණ දීමේ හැකියාව අඩු. දැන් මේ අවස්ථාවේදී පවා ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් කඩාවැටේ. මේ නිසා මියගිය පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කිරීම වැනි අභියෝගාත්මක කරුණක් මේ අවස්ථාවේදී සුදුසු වෙන්නේ නැහැ. මොකද එයතුලින් නැවතත් වසංගත තත්ත්වයක් ඇති වුවොත් ශ්‍රී ලංකාව නැවතත් වසා දමන්න සිද්ධ වෙයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටේ. ඒ වගේම ජනතාවගේ ජීවිත තවදුරටත් නැති වෙයි. අන්න ඒ කාරණේ නිසා සියලු දෙනා නැවත නැවතත් විද්‍යාත්මක කරුණු වලට මූලික තැන දෙමු. විද්‍යාත්මක නිර්දේශ වලට ගරු කරමු. ඒවා අනුව කටයුතු කරමු. අපගේ ආගමික අදහස් අපගේ ආගමික විශ්වාසයන්ට ගරු කරමින් ඒවා හිතේ තියාගෙන අපි මේ කොවිඩ් වසංගතෙන් රට මුදා ගනිමු. ඉතින් මගේ වීඩියෝ එක මම මීට වඩා දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා වීඩියෝ එක. ඒ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු.